විශේෂෙන් මතක් කරනවා අම්මෙක් තාර්ත්තෙක් දරුවෙක් බිහිරල්ල වෙල්ල ඉදරුවට අධ්‍යාපනයක් ලබාදීලවෙල්ල සාමාන්‍යපල විභාගේ උසස් පෙළ විභාගෙන් පසු ඔහුහෝ ඇය විශවවිදාලක වරන්න ලබාගැනීම සහහා දෙමපිය ගුඩා බලාපරතුතියාගෙනන්නවා. එඒතිඟ විශවවිද්‍යාලකෙන් බිහිවන පිරිස තමයි ලෝකේ බුද්ධිමත්ම පිරිසක්. ලෝකයේ විදාාක්්‍රේණීමෙන්ට පුළුවන් විවසායිකත්වවෙන්න මේ විධ ශේෂ්ල ලමු ඇනෙනගන්නන්නේ ඉතිං විශේෂ මතක් කරන්න වන රටක ආර්ථිකය ශක්තිමත් කරන්න රාට්ටක දලදේ නිෂ්ාතිතයේ තල් ජාතිය නිෂ්පාදය ශක්තිමත් කරන්න බිහිවන හොදම මානුවව සම්පත විශේද්‍යාල හරහාතමයි බිහිවන්නේ. ඉති එවන් වු විශාල මානව සම්පත් බිහිකරපු ද ශවිදාල සංවස්සරගේ නදව සැපි කතා ාර බලාපොත්ති න අපේ ආරද පිගෙන පමල්ලයි පේරද විශවිද්‍යාලේ උපකොල පතිතුමන් මහචාර්ය ම්ි මවාන්ස මහම යි න්න පතුවා සබ දේශනක් පුතුවාන් හ නරබන්නන්ට විශවිද්‍යාලයේ මමත් ගේපු කෙනෙක්විදේට ඇත්තනම මට අද හරිම වටි ආදවස්සක් උපකොලිපතිවතේ සමසම මෙහෙමසා කච්ඡාවකන සම්බන්ධ වනාන්. මම දැනට කැමති මහචර්තම දැන්. කියීවනි සංවස්සරයදම පෙරද ේශ විද්‍යාලමින්. ිය අවරුද්ද ජුිලවෙනිදට අපි අසුවක් වසරපිරුණා නමුත් ගිය වසර තිබිච් රට තිබිච්ච ප්‍රශ්නත්ත එක්ක අපිට සැමරුමක් කරන්න බැරි වුණා පිහිතුව එක නිසා අසුව එක් වෙනි වසර සම්පූර්ණ වෙන මෙම ජුලි පලවෙනිදට අපි වැඩසටන් කීපයක් මහජනතාවගේ සුබසිද්ධිය සඳහා ක්‍රියාත්මක කරනවා කියලා. මූලි කාරමුණ ජූලි පලිනි ඇ එලමන සංස්ර විෙනින් මූලි කාරමුණ විශවවිද්‍යාල මටමින් මොනවාගේ තීරණය එකකදවිලද. අරමුණු හතරක් තියෙනවා පලවෙනි අරමුණ තමා දැන් පෙරදිණි විශ්වවිද්‍යාලය කියන්නේ ජාතික වස්තුවක්. පෙරදිනි විශ්වවිද්‍යාලයට මහජනතාව ගොඩක් ඇවිල්ලා නරඹනවා නමුත් බාහිරින් තමා විශවවිද්‍යාලය නරබන්න පුළුවන් වෙන්නේ. අපිහිතුව මේ අභ්‍යන්තරය විවෘත කරන්න ඕන කියලා පාසල් ශිෂ්්‍යයන්ටත් ඒවගේ මනිකුත් මහජනතාවටන්. ඒ කරන්න අපිට අමාරුවයි සතිය වැඩ කරන දවස් වල. පැන්ට මෙම වසරේ මේ වෙනකොට පාසල් ශිශ්ෂ ශිශ්්‍යාව තිස් පන්දා සත්්‍යය දහයක් ඇවිල්ල තියෙන විශ්වවිද්‍යාල්ට. සමහර දරුවන්ට අවස්ථාවක් ලැබුණා විශ්වවිද්‍යාලයේ ඇතුළට රසයනාගරවලට හෙම ගිහිල්ලලා බලන්න මතිං වෙලාති මුත් විස්තර කරන්න ඒවාගේ බුණුව ද අපි පෙන්න්න බලා පොරොත්තු එන්න කියලා. අපි ඒ නිසා හිතුව අභ්‍යන්තරය පෙන්න්න ඕන ඒක සමාජ සේවයක් හැටියට ඒ තමා ප්‍රධානාරමුණ. දෙවනි අර මුණ උපන්දිනයක් සමරණ කොට මෙම ආයතනය ශ්‍රේෂ් ආයතනය ජාත්‍යන්තරව කීර්තිමත් කීතිමත් ආයතනයක් හැටියට විශ්වවිද්‍යාල පද්ධතියේ ගැනෙන ආයතනයක් හැටියට අපිට මේ දක්වා ගමන එන්න ආරම්භක උපකොළොපති අයිවජනිංස් මහතාගේ ඉඳං පුගළිපතිවරු ආචාර්යවරු මහාචාර අනකුත් සේවකයෝ රටේ ජනතාව අපිට උදව් කල්ල තියෙනවා. ඒගොල්ලන් සමරන්න දෙවනි කාරණය සිහිපත් කිරීමකුත් එක්ක. ඒවගේම විශ්වවිද්‍යාලයේ දැනට ඉන්නවා අපිට ආධිවිද්‍යාර්තයන් ලොක හැමතැනම වෙසෙන. තමත්ම අගනාන්ද මේ අධිවිද්‍යාර්තීයෙන් ඉන්නවා. අපි විශවවිද්‍යාලය හැටියට තීරණයක් කරගෙන ොක් වැඩරගෙන යනවාොහමද මේ ආධිවිද්‍යාර්තයෙන් අපේ විශවවිද්‍යාලයේ වැඩකටිතුවල්ලට ලංකරගන්නේ කියලා එක නිසා ආධිවිද්‍යාර්තීන්ගේ හමුවකුත් මේකට සමගාමිම තියෙනවා. අනෙක්කාරණය පෙරදිනය විශ්වවිද්‍යාලයේ සේවකමණ්ඩලෙ තුන්ඳහකට වැඩිපුර ඉන්නවා දීර්පකාලයක් වසට විසිපහකට වඩා සේවයකරපු සේවකයන් ආචාරවරු මහාචාරවරු ඇතුළුව අගේ කිරීමකටත් ලක් වෙනවා. පස්සනි කාරණයක් තියනවා ඒ ඒයේ තම අපිට කරලියටාව නමුත් ඒ එදාට දැනගන්න පුළුවමේ පස්සෙෙන කාරණයමමුකක්ද කියලා. අදවසේ පේරාදේ විශේද්‍යාලය සඟස්රය පිළිබඳ අපි කතාබා කරන ජුලි පලනිද. ඇත්තම ජීවිතවල බලාපොරොත්තු තිය නොන. යම්තැන් දැක්කට පස්සේ තමයි ඉගෙනගන්න දර්ම කරුණා. අපින් මෙතැන්ට ගියොත් හොඳයි කියන කාරණාව ඔබේ මනසටයාවෙන් විශේෂම කියන්න. පරවිද විශවිදාලකින් හරම ලස්සන විශ්වවිද්‍යාලය. සාමාන්න්‍ය කෙනෙක් විදාල යද පේරාදින විශදාලය අන්නනකින් හැඟීම ඒල් කන කෙනෙගේ හිතේ තියන බලාපොරොත්වා. මංඇමති මහචර්තමද දැනගන්න. පාසල් අමයිට මේස්ථානයටට අවත් මනවගේ අවෝධයාද ලබාගන්න පුලුව. විශවවිද්‍යාන් ලස්සන තනක් කිව්වා සඟ ඔයත් ප්‍රජට විශ්වවිද්‍යාලය ගිහිල්ලඉගෙන කෙනෙක් හැටියට පෙරදිෙන විශ්වවිද්‍යාලයේ අලංකාරය පිළිබඳව. හඳද දනක් යෙනවා ඒ කාලේ කළාරන පිටි තිවරන මහිතනය ඔබ විශවවිදාලයට ඇතුල කා හෙමැත බතුමන්ත් පෙරදින විශවිදාල ඇතුලන වස්ථාති ව පාසල් තිශ්ු දරුවන්ට දැනටම අපිට ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබිල තියනවා ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් පාසල් ශෂව මනුවෝ ප්‍රදශෙන් පමණක් නෙමෙයි. අපිට පෙරදිී විශ්වවිද්‍යාල පිට නමයක් තියෙනවා ඒවගේම පශ්චාත් උපාධයාායතන හතරත් තියෙනවා. හම පීටයක්ම විවෘතදිනයක් කරනවා වසරකට සැරයක් එක ගොඩක් වෙලාවට එම පීටයන්ට ඇතුල්ලෙන්න්න බලාපොරොත්තුවෙන් ඉන්න උසස් පෙළ සමත්‍යවෙච්ච ශිෂෙන්න්ට තමා එක කරන්න නමුත් මේක පොදුවේ හැම පාසල් ශිෂයකුටම විියවෘත්්තා ඉති පසල් ශිෂෙන්ට ඉල් ඉල්ල නවා පාසල්නිි ලැඳුමෙන් එන්න කියලා එතකොට පෝලිම්වල අපේ ගොලට ප්‍රමිකතාවයක් දෙනවා අනිතයට වඩා. ල්පනා කරම ස්ලාම දන්තවෛද්‍ය පීට පාර අයිනම තියෙන පීහිට. දන්තවෛද්‍ය පීටේ කොහොමද මුකාස්විත රෝග ඒ වගේම ධන්තවෛද්‍ය අන්සේන් කරෙන වෙනත් ක්‍රියාකාරකම් ශල්ල්‍යකාර්ම කොහොමද අපේ දත්ටික රැක ගන්න ඒ වගේ සිසුවත් එක් කතාවක් ඇති වෙන ආකාරයේ වැඩසටනක් වැඩසටන් කීපයක් කරෙනවා ඒ සඳහා ආචාර්මණ්ඩලය සහ ධන්තවෛද්‍ය ශිෂ්‍ය ශිෂ්්‍යාවෝ මේ එන සිසුදරුවත් එක්ක සමහිිප වැඩකටයුතු කරනවා. වෛදි පීට ඉතිනින් අල්ලල එ හට තියෙන පීටය. වෛදිපීටයේ අන්ස හතරකට විතර බොහොම කැමැති ශිශ්‍යෝ සහ මහජනතාව විශේෂයෙන්ම සිරුරෙ කොටස් අවයව ඒ ගැන අවබෝධයක් ලබා ගන්න ඒවගේ අධිකරණ වෛ්‍ය විද්‍යාවේ තියන සැඟවිච්ච තැම්වල් ඒ පිළිබඳ දැනීමක් ඒවගේම අපිළඟ තියෙනවා අධිරනවෛද්‍ය විද්‍යාවට සම්බන්ධ විවිධ ප්‍රදර්ශන බාණ්ඩ සිරුරුවල මිනිසුරුවල අවයවත් එක්ක ඒවගේම මේ විශබීජ පරපෝචිතයන්න්න ඔය පරපෝචිතයන්ගෙන් කොහොමද අපිට ප්‍රෝගකාරක ඇතිවෙන්නේ කියලා ඒගේ ව්‍යාධිවේදය කියලා තියෙනවා ඒ කොහොමද අපිට රෝග ඇතිවෙන්නේ පිල්කාවක් ඇතිවෙන්නේ කොහොමද. ඒවට කරන ප්‍රතිකාරමොනවාද ශල්ල කර්මමොනවාද. ඒ වගේ එවැනි කාරණ කීපයක් අරබයා ප්‍රදර්ශන ස්ථාන හතරක් විතර තියනෙන මොහදයි බලාපොරොතු වෙන ලොකු ජනතාවක් වෛදි පීටයට ඒයි කියලා. ැමික ලන්න ලාවක්නෑ එක දවසකින් ඇත්තටම නමුත් තිකක් හරි බලන්න පුළුවන් උදේ පාන්දරින්ම ආවොත්ට ඉංජිනෙරු පීටට යන්න ඉංජිනෙරු පීට යන්න ඉතාමත්ම දක්ෂ ඉංජිනේරුවරු බිහි කරන පීටයක් ජෙට් ඉංජින එකේ ඉඳගෙන ගොඩක් ඇතුළෙ කොහොමද යන්ත්‍රෝප කරන වැඩ කරන හැටි පාංශු පස් ඒ වගේ ඒ විද්‍යාව පිළිබඳව ඉළඟට යන්න විද්‍යාපීටයට විද්‍යාපීටයේ තියෙනවා අපේ මේ පාශාන පිළිබඳ උදාහරණ එකට ඊට පසේ විද්‍යාපීටයේ තියෙනවා රසයනාගර කොහොම දෙදේ වගේ වැඩ කටයුතු කෙරෙන්නේ ඒවගේ මෙතන විශ්විද්‍යාලට එන්න ඉන්න ශිශ්ෂයින්ටත් යම්කිසි අවබෝධයක් සහ උනන්දුවක් ඇතිවෙයි මේවා දැක්කයින් පහස්සේ විද්‍යාපීටය ගැන කතා කරන්නකොට විද්‍යාපීටයේ සමාජි මෙහෙවරක් හැටියට ශිශ්‍යෝ සහ ආචාරවරු එකතු වෙලා ගම්වල තියෙන පාසල් වලට ගිහිල්ලා වැඩමුළු පවත්වනවා. ඒවගේම ශිෂ්‍යෝ ගුරුවරුත් එක් ඇවිල්ලා විශ් විද්‍යාලි වෙනම ඒකයක් තියෙනවා විද්‍යාන්සේ එතන ඉඳගෙන අපි උගන්නනවා මොකද සහර පාසල් වල විද්‍යාාවප කරන හිඟයක් තියනවා පර්ේෂණ කර ඒ ඔක්කොම කරල පෙන්නවා. ඒ එකසි පනස්වෙන වරට තිබිච්ච වැඩමුලුව ගිය සති දෙහකට උඩදිී තිබුණ ොට ඒ වගේ අවබෝධයක් ගන්න පුළුවන්. කෘිෂ්කාර්ම පීට යන්න කෘෂ්කර්මය කියන කිතාමත්ම වැදගත්ත පේරට කෘෂ්කාර්ම පීටයත් ප්‍රදර්ශනයක් තියෙනවා තමන්ට අවබෝධයක් ගන්න පුළුව හැමඒකටම ශෂි ශිෂ්‍යාව එකතු වෙනවා. කලා පීටය කලා පීටය කියන්නේ පේරදිනයේ ලෝකෙ ඉහළම තියන කලාවන්සෙන් තියන පීටයක් හැටියට එන සිසු දරුවන්ට චිත්‍රන්ඳන්න. ඒවාගේම සරච්චන්ද්‍ර එලිමහන් රංග පීටේ නාට්‍යයක් බලන්න හම්බෙන එක ඉතාමත්ම දුර්ල භවස්ථාවක්. දවල් දවස්සේ නාට්‍ය තුනක් පෙන්න්න නවා නොමිල පෙන්නන්නේ. රාත්‍රයට කුවනි කෙර නාට්‍ය පෙන්නනවා එක ටිකට එක ළඟ පහත බුදුවියට පෙන්නෙන එකක්. එකොට ඒ වගේ අවස්ථාව. ඊළඟට එතන පරිසරය ඇවිදින්න ගස්යටට ඉන්න බංකුවක වාඩි වෙලා ඉන්න මල් බලන්න ඇවිදින්න කතා කරන්න. ඒටික අවස්ථාවහම් වෙනවා සම සෞඛ විද්‍යාපීට තියනවා කොහොමද සෞති ශෂේත්‍රයට සම සෞඛ්‍ය විද්‍යාපීටයේ එහෙදියන් සහ එළඟට කිසියෝතරි ඒ වගේ උදවියගෙන් ශ්‍රේත්‍රවලින් කොහොම දු දෞ්දනේ වගේම හරදස් පන්ධනය හදිසේම නතර වුණොත් මොනවාද කරන්නේ කියලා ඒක ප්‍රායෝගිකවම පුහුණු කරනවා එතන පොඩික් කාල වෙලාවක් අරගෙන ත් තියෙන අනික් පිට ගත්තට පස්සේ කළමනා කරන පිටේ ඔබ කළමනා කරන්න පිට ගහන්න පුළන් මොනවාවද පෙන්න්න තිෙනන්නේ කියලා නමුත් ඇවිල්ල බැලුවත්තරේ කලමනා කරන පිටෙන් මොවාද කරන්නේ කියලා හෙ සිිෂ්‍යයොත් එකතු වෙලා යගෙන් පුස්ත කාලය තියෙනවා පුස්ත කාලේ කියන්නේ ලෝකේ ඉහළම ඉහලිම තියන පුස්ත කාලයක්ඒයි වටිනා දේවල් තියෙනවා පුස්ත කාලය පිළිබඳව බොහොම හොඳ ප්‍රෘ්තියක් අද ට එන්න පුළුවන් එට පුස්සකාලය ඇතුළට ඇවිල්ලා. එහි තියෙන ඉතාමත්ම පැරණි පොත්පත් ලිය කියවිලි පුස්කොළපත් එව ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන්. අද දවස අප සාකච්චා කරන්නේ ජුලි පලවෙනිද පේරාධනය විශ්වවිද්‍යාලය සංවස්තර දිනය ගැන විශ්වවිද්‍යාලයක උපොළිපතිවරේකය නිතාමත් කාරය බහල පුද්ගලේ. ඔහට තාමත් වගකීම් තියන පුද්ගලේ එනිසාවෙන් වටිනා කියන කාල අපිත් සම කතා බහ කරන්න අද දම සම්බන්දධ වනේ පෙරල්ල විශ විදාලි පොකපලත්තුමා මහාචාරය එMDි ලමවංස මහතා අපි සාකච්ච කරය කළමලා කන්න පිටය පිළිබඳ මාචත්තුමා. ඊට පසේ පශූ වෛද්‍ය විද්‍යාපීටයට ලන්න කොහොම සත්ෙන්ට්‍ර ප්‍රතිකාර කරන්නේ සත්වෙන්ගේ ශල්ල කර්ම කරන්නේ කොහොමද පොඩි සත්තු ලොකු සත්තු. ලංකද සුදුනාක්ගේ ශැල කර්මයක් කරා කියලා මාධයට මාධදයෙන් ගොඩක් ප්‍රචාරයක් දීලා තිබුණ සුදුනෑ දැන් ඉතන නැති වුනත් ඒවගේ එතන රෝහලක් තියෙනවා. ඒ වගේ වැඩ කටයුතු ගොඩක් අපිට දැනගන්න පුළුවන් විශ්වවිද්‍යාල පරිස්ත්‍රයට පැමිණිය හම. ඒවගේමතමා දැන් දෙවනි කාරණය හැටියට අපි ආධිවිද්‍යාතීන් අපේ විශ්වවිද්‍යාලය ගොඩනගන්න උදව්වෙච්ච අය සමරණය එක. ඒකදී බලනොන විශවවිද්‍යාලය අද කොතනද තියෙන්නේ කියන එක. අපි තුන්වෙනි ලෝකයේ රටක් හැටියට විශ්වවිදාල පද්ධතියම ඉතාමත් මහන්සුලා වැඩ කරනවා ඒක ඇතරම් වකීමෙන් කියනම සතුි විශවවිදාලදතිය ගැන කතාගනොට. පෙරදදි විශවවිද්‍යාල එතන හලින්ම ඉන්නවා පෙරදින විශ්වවිද්‍යාලය කියයන්නේ පරිපුර්ණ විශවවිද්‍යාලක් හැටියටන ගන ගන්නන්නේ දන් ම ඉසල්ල එපුූ හටියට හැමක් ක්ෂත්‍රයකටම සම්බන්ධ. අධයන කටයුතු සිද්ධ වෙනවා කොට මෙහිදී කොහිෙදා දෙ පෙරදිනේ විශ්වවිදාලය තියෙන්නේ ලංකාවේ ගත්තහම ලංකාවේ පලවෙනි ස්ථානය සහ ඒ මට මේ ඉන්න ගොඩක් කාලය ඇති ජා්‍යන්තරව ගත්තහම ලෝක විශවවිදල දහත් දහක් විර තියනවා ඉහිහ ගනයේ විශ්වවිද්‍යාල අපි ඩියවසර තුන හතර ඇතුළතම මුල් හාරසයට පන්සීයට තුන් සයට එකක වර්ගී කරණයක් අනුව ඉන්නවා. ඒ කියන්නේකාටයන ලෑ මුල්සිියටන්න බැරිෙල මික උත්තරැත් කියන්නන් තපෝඩකින් නමුත් මුල් තුන් සය හාරසිීය පන්සියට එනවා කියන්නේ ලෝකිතිෙන විශ්විදාල පද්ධතියේ මුල් සියට තුනට හෝ හතරට එනවා කියන එක. ඒක එච්චර ලේසින් කරන්න පුළුවන් කාරයක් නෙමෙයි. තුන් ෝකේ ඇැන්ද නුවෙන ටක් හැටියට අපි ඉතාමත්ම සල්ප මුදලක් තමා ප්‍රතිශතයක් හැටියට සාපේක්ෂ වනිත්‍රටවල්ලට වඩා දේෂ මාපි රුපියලක් විදකරකොට මරිකා විශ්වද්‍යාල ොල් හක් විදන් කරයි විශ්වවිද්‍යාල ඒවාගේනු පාතයක් තියෙන්නේ එහෙමති එද්දිත් අපේ විශ්වවිද්‍යාලය අරමන්ට මටාව කියන්න ඒකේ යම් කිසි ගැඹුරක්තියනවා ඒහම එන්න හේතුව කියන එක. ඒකට හේතුව ආචර්මන්ඩරලේ ඔක්කොම කාලයක් තිස්සේ හොඳට පුහුණු වෙලා අ දෙෙන කටයුතුවලට පෙළඹෙනය එක. දෙවන එක තම අපි පර්යේෂණ. විතන්ද මේ පර්යේෂණ කරනව පෙරදිනය විශ්ව විද්‍යාලයේ දැනට අපි වැඩි උනන්දුවක් දක්වනවා තවත් තනිපීටයක් තනිපුද්ජලය අතරනෙමේ රටට අවශ්‍ය වෙනත් අනිපීටත් එක එකටගතු වෙලා පර්ේෂණ කරන්න. දේෂන ැම වසරකටම අපි හාරිසිය පණහකට වැඩිය පත්‍රිකා නිකුත් කරනවා ජාත්‍යන්තර සඟරාවල.කොට අන්න ඒ වගේ ටික ඔක්කොම එකටක තුලා අපි අපි අරගානට ාවේ ළඟට අනික්මම කියන්න ඕන තිරසාර සංවර්ධනය සඳහා යිත් සජාතික සංවිධානය වසෙන් විසින් අග දාහතක් අඳුරන ගෙන තිෙන යංකද අංග දාාහතරම විශව විදාලයට වැඩ කරන්න බැරිවුණ ගේවසරය අපි තිරණය කරා. පට ගටකට ප ඩරනවා ඟ ොලහක්ක රන වැඩ කරන්න. දකොට ඒක වර්ගීකරණය කරන්න ඒ පදනම මත විශ්වවිද්‍යාල පද්ධතියම ලෝකේ යිම් යි ියුකන් ඉම් පට රැකින් කෙල එකක් තියෙනවා ඒක වර්ගී කරණයගේ සතිෙකට ිස්සල්ලාව පේදන ශවවිද්‍යාලය මුල් තුන්සේය එකයි හරසිය අතර ඉන්නවා ඉතින් ඒ ඒ අතින් අපි ඉතාමත්ම ඉහල්ලකට තවදුරට එයන් ඩෝන අප මහන්සි ගන්නවා අපි මහන්සි ගන්නවාගේ අපිට යන යට ඉන්න කට්ටියය ශවවිද්‍යාල මහසිකන්නවා අපිව තල්ු කරලා ඒවල්ල උඩට එන්න අපි උඩට යන්න නම් අපි උඩ න්න පහලට තල්ලු කරන්නට ඕන. එතකොට එන්නේ ඒ පදනම ඉඳගෙන තමා අපි විශ්වවිද්‍යාලය මේ පදනමට උදව්කරපු හැම කෙනාවම සිහිකරගෙන උදේට ගස් සිටවනවා ඒවාගේම ස්යිවජනිස් පලමේන උපකළොපතිතුමාගේ පිළිරුවට මල් මාලා දාලා මල් තියලා එතන ගෞරු කරලා ඊට පස්සි තියනවා වැඩ සටහනක්ඒ වැඩසටහනේදී සරල වැඩසටහනක් පවත්වනවා ඉළඟට අපිකුව ආධිවි්‍යාතී ගැන එක ගැනමට ඇතන විශේෂම කියන්න ඕන අධිවිද්‍යාතිීන් ගොඩක් ඉන්න වගේම අධිවි්‍යාතින් අපිට මෑති ඉතිහාසේ පැත කාලයේදී ගොඩක් උදවහම් වෙනවා විශේෂෙන්ම අපිට අවශ්‍යකම තිබුණ අපේ සිසු දරු දැරියන්ට විශ්වවිද්‍යාලයම අර්ධකාලීින් රැකයා ්‍යතියක් පටන් ගන්න. මම සතුරීකයන්න කොළඹ ඉංජිනේරු අධිවිද්‍යාතිීන්ගේ ශාකාවත් කොළඹ ආධිවිද්‍යාතිීන්ගේ ශාකාවත් අපිට උදව කරල ශශ්ෂත තුන්සීයක් දුන්නා ළමයි තුන්සයකට රක්ෂා දෙන්න කියලා සුමානයකට සමාසිකටම පැෑ දහයක් ොහක් විතර වැඩ කරනවා. ගොල්ලන්ට රුපියල් තුන්දා හත්තමා මූලික අපිගේවේ දැන් මුල්මාහයෙන් පස එක සාර්ථක වනම කර පෝ ලමයින්ට අපි දැ රුපියල් හර්දා ගානිකවන ඇයට වැඩ කරනකර. ඒවාගේම තමා හිට්ට සමගාමීවා අපි පර්යේෂණ කරන්න. පරේෂණ සහයකව හැටියටත් අර්ධතාලීන රැකයාගේ මසින්දගෙන දෙන්නටන් අරගත්තා එක ගොට අර තමගේ ක්ේත්‍රයට මදාලා ගැමරු පර්ේෂණයක් කරන්න ඔන්න ආචර මණඩලේ කවඩු හැක එකතුේලා ඒකර අවස්ථාව පේ. ිෂෙන්ට තියනවා ඉතින් ඒකාව ඒට මුදල් ප්‍රතිපාදන උදවහමුණ අධී විද්‍යාතිිනයව ආධිවිද්‍යාතින් ගොඩක් දැන්ට පිට කතා කරලා ශිෂ්්‍යත්ව දෙනවා. පෙරදි විශ්විද්‍යල දැන්ට ශිෂෝ ධාත්‍ර දහක්විට ඉන්නවා. මහපොල අමතරව තවත් මුදල් ආදාාර ශිෂ්ෂත්ව දාහකට වැඩිය තියනවා අපි දන්න ඒවා. සහරව නොදන්නේම තියනවා ආචාරවරු දරුවෙක්ගේ දුකක් දැක්ක හම කාටවත් කියැන්නඇතුව. හෙේ ම ට දක ාර ොක්කි ප්‍රදිය පි දන්න කිදන ක ට එක අධ විද්‍යාත දහමලා යනවා දැ පිටි නධ විද්‍යාව වන්නවා ගොල්ලන් යන වෙනවා උගණන් දෙවල්ට සහභාග වෙනවා පරේශ්ණලට සහභාග වෙනවා විශ්වවිද්‍යාලය තියෙන. අපි ලංක ද්‍යවශ්‍යතාවය තිබුණ මනෝ උපදේශකාවන් සහ උපදේශකයන් පස් දෙන පත් කරන්න. ඒකට අපිට මුදල් ප්‍රතිපාදන ලැබුණ කැන්බරා ඔස්ට්‍රේලියාවේ අධිවිද්‍යාර්ථ සංගමින් ඒවගේ දැ අපි අධිවිද්‍යාර්ථයේ නිදාට ආවාහම දවල් එක කො හහින්දන් දොළහට උපොිපති තුමා සහනිකුත් තිහෙල් නිධාරරිික සාකච්ඡාවකුත් තියෙනවා සනාතර මන්දරය අපි බලනව තව දුරට අපි කොහොමද ඉසරහට ගෙනයන්නේ කියලා. ඒවගේ වැඩ කටයුතු රාශියක් ශිෂ්‍ය ශිෂාවෙනුවම් වෙනවා එගොලට වැදගත්මදේ තමන් හිටපු නේවාසිකාගාරය ගිහිල්ලා බලන්න අවස්ථාවක් හම් වෙනවා එදාට සමහට තමගේ කාමරෙත් බලන්න හම්බුවේ. ඒ ස්භාවම තාවත් තියලා තින් මම එච්චරවායසනෑ සලද දැ මිට අවුරුදු තිහිරට හතලිකට විතර තිබිච්ච කාමරය දැන්ට වෙනස් ඇති. ඒගොල්ලන්ට මැවිල්ල කියන්න පුළුවන් වෙයි වෙනසක් තියනවාද කියලා. ඉති වෙනස් වෙලා තියෙනවනම්. ඒ ප්‍රංකරණය කරන්න ඔන්න ඒගොල්ලට ඒකත් අහසකේ මක ප්‍රංකරණය කළ දුන්නත් හොඳයි කියලා. පෙරදණනය විශසිද්්‍යාට ගියපු අයට වස්සර හතරක් හතරහා මාරක අත්දැකීම් තුළ මතක සටහන් ගොඩක්තියන. ඔබේ විශමයන විේශරටවල ඉන්නයි. ගේම ලංකාරම දවිල්ලඇති ඒ අයටට අවස්ථාවනය මතක සරහන් අලුත් කරගෙන මේ සංවස්සරේ ඔබේ දායකත්වය දක්කන්න අපි විශේෂ මතක් කරන්න ඔඕන්නන්නේ මචාර්මද ගොඩක් පිරිස මෙදාට එන්නවා ඒනිසාවිෙන් සහර වෙලාට ප්‍රාදින විශවවිද්‍යාලය කියන්නේ බලපු බලවතන හරි පිරිසිඳදු ලසනතැන ඒ ලස්සන ඒවිදිනම රැකගන්න ඕනද මේ විවෘතකිරීම සිද්ද කර බොහම හොද ප්‍රශ්නයන් අධිවිද්‍යාතින් ලංකාවට පැමිල්ලා විතරක්නම ඒ ගොලට සූම් තාක්ෂණය ඔස්සේ අපේ උත්සවයට සහභාගවවෙන්න අවශ්‍ය පහසුකම් දැන්ට සකසල තියනවා පැමිණන ජනතාව සහ සිසු දරු දැරියන් පුළන්තර උදෙඉන්න උදේ දහයට පටන් අරගන්නේ එකල්ලා හැමදේ ල හම්බේන්න දවසක ර හම්බෙන වයිද පිට තින් හැදේම එක දවසකින් බලන්න බැහැ එක නිසා බලන්න පුළුවන් ප්‍රමාණය බල්ල සතුට වෙන්න එැක වැඩවෙන්න පුළුවන් තද බදයක් එන්න පුළුවන් සහරපහසතාරයන්න පුුවන් මකද මේ පළවනිවතාවට තමා විශවිද්‍යාල පදධය ෝ පෙරදිනය කෙරෙන්නේ මේවාගේ වැඩසටනක්. එරරිම අපිට කියන්න බෑ කොච්චසෙනක් ඒයිද නොයයිද කියලා නමු අපි ඒ හැම දෙයක්ම ගැන ආරක්ෂාව පිළිබඳව. අප පොලිසින් දව් කරනවා ප ආරක්ෂරනිධාරීවා අපේශිෂෝඉන්නවා ඇතුළේ ආරක්ෂාව සහෞ දව්වලට ලාහන්දෙන් ඇතුළලට අපි වාහන ඇතුල් කරන්න දෙන්න නැහ මොක විශ්වවිදාලයකයන කල හන්දෙන් පට ගන්නන්නේ එකන ඇවිගෙන ගිහිල්ල එහිසිරි නරඹන්න පොලිතින්ගේන්න එපා. කෑමි බී මාර්ගෙනන්න පුළුවන් ඒවාගේම කෑමි බීම ගන්න තන පහසුකම් තියෙනවා ්‍රැශගිලි පහසුකන් තියනවා. අපි උදෙස්ීල තියෙන හැම විශ්වවිද්‍යාලය ආචර්යවයක්ම සේවකයකුට සහශෂ්‍යයකුට මේ එන්න අයගේ ප්‍රශ්නයක් තිරවනන් ඒ ප්‍රශ්නය. ොලට පහස වෙන විදිට විසන් දන්න කියලා ඒවගේ මාධ්‍යේනවා සනවාහිනත් මම දන්නවා එදාට එනවා කියලා පේරදින විශව විද්‍යාල භූමියයට ඉති මාදක කතා කරන්න පුළුවන්ගේ කොල්ලන්ගේ අධදැකීම පිළිබඳව හවස හතර වෙනකං නාට්‍ය බලලා කාලබේල විනෝද වෙලා යන්න පුළුවන්. ඔබේ බලා පොරොත්තුව . පෙරදනය සරසවයනක් ඔබ උසස් පෙල විභාගියට මුහුණ දෙන්න සූදානමෙන් ඉන්න කෙනෙක් වඩ පුල උසස් පල විභාගේ සමත්වෙලලා බලාපොරොත්ය ඉන්න කෙනෙක් වඩ පුලො ඒ බලාපොරොත්තු ගොන්න කොපේ දෑස්මානයට ගෙනන්න මේ ජුලි පලනිද පෙරාධනය සරසවයේ සංවස්තරයේදී අවස්ථවල බාධී ලැතින් මජතුමතාව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕොනද මේ ලැස් වර්ණහණ බලයිට තුතිවන්තය නව සන්නවාහහිනියට මේ උදයසන මේ වගේ ප්‍රමුකවස්ථාවක පෙරිදිනි විශ්ව විද්‍යාල වෙනුවන්න අපිට අවස්ථාවක් ලබා දීම දෙවනික තමා අපිට මෙතෙන් ටැවිල්ල බලලා අදහස් පස්සෙදි ප්‍රකාශ කරන්න හොඳයි ලියව්මකින් හරි මන් එකකින් හරි කෝල්ස් කුඩක්ම කන්න තමාරුවේනේ එතකොට අපිට ඊළඟවතාවකට මේ වගේ දෙයක් සංවිධානය කරනකොට මේ ඒ අප අත් දැකීම සහ මේ ජනතාවයදකීම අපිට ඇත්තටම ගොඩක් උදවවෙනවා. බොවස්තුූතියි අද දවසේ මහහාචාරම පේරද විශ් විද්‍යාල පොලිපතුමාවා මහචාර්ය එMD ලමවන්ශ මහතා එතුම පතැන්ට එක්්දම මටත් නම කියල කතා කර. ඇතුවා ස්ර්ණවාහනයේ නැරමුම් කර. ොස්තුති මහාචාරතම බතුමමාගේ සම්පද්දායකත්ය අපි අගේෙන තවත් දවසක මේ අන්න ව වැඩසරනක්කු යම් කිසි වැඩසන සන්ඳහා සාර්ථ කරගන්න අපට ආරධනා කරන අයිබන් කිය සම දෙන. බොහොමස්තුූතියි ඔබට සහ සියලු නර්න්න.